අයි බෝවන් වෙනද වගේ ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ අල්ුව හැමෝම මැහුම්මිත්‍රවී යෝටයු් නාලිකාවට අදමං ඔයාලට කියල දෙෙන බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් විසින් අඳින පන්ටස් වර්ග හතරින් ප්‍රමාණ හතරකින්. ඔයාලට මහගන්න කොහමද දෙ කියලා තමයි අදමං වලට කියල දෙන්න බලාපොත්තුවීම මේ ීඩිය එක හරහා දැන් වෙළඳපලේ මේ වන විට ඇඳුන් සඳහා විශාල මුදලක් අපට වියදන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මං ඔයාලට මෙහිදී කියන්න බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙකුට මේ විදිහට ඉතාමත්ම ලේසියෙන් ඇඳගෙන මහගන්න පුළුවන් විදිහට මේ අපි කරගන්නේ කොහොමද කියලා මේක ව්‍යාපාරයක් විදිහට උනත් වල්ට කරගන්න පුළුවන් එහෙම නැත්තං මේ තමන්ට තමන්ගේ පවුලයායට මහගන්න වඋනත් අපිට මේක යෝදාගන්න පුළුවන් එහමනං ඉක්මනින් අප වීඩියුව එකට ගිහිම් බලමු කොහොමද මේ කරගන්න කියලා. අපට මේ විදි පැන්ටිස් මහන්න පාවිච්චි කරන්න පුුවන් ෙදි විදිහට හඳන්න්න පුළුවන් සිංගල් ජසි රෙදි ටීෂර්් රදි වෙලෝන රෙදි වගේ රෙදි වර්ග මම මෙහිදිියෝල්ට තීෂර්් රෙඩ්දකින් මේ කරගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ ඒ සඳහා අපි මුලින්ම බලමු සයිස් හතරකින් කොහොමද මේක අපි ඇදගන බ්ලොක්් තික හදාගන්න කියලා අපි මුලින්ම බලමු ස්මෝල් සයිස් එක කරගන්නේ කොහොමද කියලා. ට පේනම පැහදි මදිවාගේ නම් මං කියන දේ හොඳින් අහගනින්න එ එක කොටවලට මේක වැඩදුරටත් තවත් පැහැදිලිවෙයි. අපි මේ විදිහට තිරස් අතට මුලින්ම අඟල් අටහමාරක් තමයි ලකුණු කරගන්නන්නේ මේ විදිහට ඉරක් ඇඳගෙන තිරස් අත්තට අපි අංඟල් අටහමාරක් තමයි මේ ලකුණු කරගන්නේ ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට සිරස් සතට ඒ කියන්න අපේ ඇඳුමේ උස විදිහට තමයි මේ සිරස්්‍රේකාව ලකුණු කරගන්නේ අතට අපි අඟල් නවයා හමාරක් තමයි ස්මෝල් සයිස් එකේ ලකුණු කරගන්න වශ්‍ය වෙන්නේ මේ විදිහට තමයි ඒක ලකුණු කරගන්නේ මෙතන අනිවාරෙන්ම නැම්මක් තමයි තියෙන් ඕනේ මෙන්න නම්ඟල් නවයා හමාර ලකුණු කරපු තැන අනිවාරෙන් නැම්මකට තියගෙන තමයි වලකරගන්න ඕේ ඒ ම වීඩියෝ එක ඉදිරියට ඔයාලට කපල පැහැදිරි කරලා පෙන්න්නන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කොටුවක් ඇඳගන්නවා ඒ අගේයන් දෙක යොදාගෙන මෙන්න මේ විදිහර කොටුවක් ඇඳගෙන අපි මේකේ දකුණු පැත්තෙන් මෙන්න මේ විදිහට අඟල් හතරක් පල්ෙ හාට ලකුණු කරනවා. අඟල් හතරක් අපි මෙන්න මේ විදිහරට පල්ලෙ හට ලකුණු කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට පහළම කොටසේ වම් කෙලවලේ සිට අඟල් දෙක හමාරක් පමණ අපි ලකුණු කරගන්නවා මේ සයිස් එකේදී. අංඟල් දෙක හමාරක් ලකුණු කරගන අපි මෙන්න මේ විදිහට අපි දැම් මේ කරගන්නේ මේකේ පිටු පස පලුව තමයි ඒ යන්නේ බැක් සයිද්ක තමයි මේ කරගන්නේ ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ඒ ලක්ෂයන් දෙකකට ලකුණු කරලා ඊට පස්සේ ටේප්ිකාධාරෙන් අපි ඒ ලක්ෂයන් දෙකේ හරි මැද හොයාගෙන මධ්‍ය ලක්‍ෂය හොයාගෙන මෙන්න මේ විදිහට අගලක් උඩට ලකුණු කරලා මෙන්න මේ විදිහට අගලක් ලකුණු කරලා අපි මෙන්න මේ වගේ හැඩයක් ඇඳගන්නවා මේ හැඩය ඔයාලට අතිංවෙන්න මේ විදිහට ඇඳගන්න පුළුවන්. ඒ විදිහට ඇඩගත්තට පස්සේ මේ තමයි අපේ පිඩු පස පලුව විදිහයට අපිට හඳදුන්නන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉදිරිපස පලුව ඇඳගන්න තමයි මේ සූදානම් වෙන්නේ ඒකෙත් පුංචි වෙනස්කමක් විතරයිතියෙන්නේ මේ විදිහට තිරස් අතට අඟල් අට හමාරක් ලකුණු කරලා මේ විදිහට සිරස්සාතට අපි ලකුණු කරන්නේ So ි කලින් ලුණු අංගල් නවේ හමාරක් පිහිට පස පලුව සඳහා නමුත් අපි ඉදිරි පස පලුව සඳහායි අංගලක් කඩුකරපු මිම්මවන අඟල් අටහමාරක් තමයි ලකුණු කරන්නේ ඒ කියන්නේ අපි මෙහිදී අංගල් අටහමාර අටහමාරයන විදිහට සමචතුරස්්්‍රාකාර හැඩයක් තමයි අපි ඉදිරි පස පලුව සඳහා යොදා ගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඳගත්තට පස්සේ මෙතනත් අනිවාරයෙන්ම නැම්මක් තමයි තියන්න ඕනේ ඔයාලා රෙද්ද කපා ගන්න විට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් හතරක් අපි ඉස්සල්ලාම ලකුණු කරපු විදිහටම අඟගල් හතරක් ලුණු කරගන්නවා පල්ලෙ හා කොටසිනුත් අපි අඟල් එක හමාරක් තමයි මෙතෙන්ට ලකුණු කරගන්න වශ්‍ය අපි අඟල් එක හමාරක් ඉදිරි පස පල්ුව සඳහා මෙහෙම ලකුණු කරගන්නවා. ඉට පස්සේ මෙන්න මේ විදිහට කලින් විදිහට මේ ලක්ෂ දෙක යා කරගන්නවා. ඊට පස්සේ විදිහට යාකරගත්තට පස්සේ අපි කලින් විදිහටම ඒ කොටසේ මධ්‍ය ලක්ෂයේ හොයාගන්නම අපේටඒ එක තියාගෙන ඒ විදිහර මධ්‍ය ලක්ෂයේ හොයාගෙන අඟල් එක හමාරක් මම මෙතැන් සිට උඩට ලකුණු කරනවා අඟල් එක හමාරක් තමයි ඉදිරිපස පලුව සඳහා මෙතනින් ලකුණු කළ යුත්තේ ඒ විදිහට ලකුණු කරලා මෙන්න මේ වගේ හැඩයක් මම ඇද ගන්නවා. මේ විදිහට තමයි ඒකොට සපියඳ ගන්න ඕනේ ඊට පස්සේ අපේ පෑන්ටියයේ මැදකොටසට අවශ්‍ය වන හැඩය අපි හඳගණ්ඩ තමයි මේ සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට මම ඉහල සිට පහලට අඟල් පහ අමාරක් මෙන්න මේ විදිහට ලකුණු කරනවා. ඉරි පස්සේ මෙතන ඉහළම කෙලවරේ සිට අංඟල් එක හමාරක් දකුණු පසට ලකුණු කරගන්නවා. මෙන්න මේ විදිහට. ඒ අඟල් එක හමාරෙන් පස්සේ. එ කොටසටත් අඟල් දෙක හමාරක් මෙන්න මේ විදිහර ලකුණු කරගන මේ අඟල් පහාමාරේ රේකාවේ මධ්‍ය ලක්ෂය මෙන්න මේ විදිහ අපි හොයා ගන්නවා. ඒ මධ්‍ය ලක්ෂය හොයාගන ඊට පස්සේ මෙතනත් අනිවායෙන්ම නැම්මක් තමයිතියෙන් අවශ්‍ය වෙන්නේ. ඔයාලට මම් මේ ලකුණු කරන ප්‍රමාණවල්ලොල ඔයාලට පෙනීමේ අප පහැදිදිතාවයක් ඇති නමුත් මම මේවා පැහැදිලිවම ඔයාලට කියල දෙන නිසා. ඔයාලටඒක ප්‍රශ්යක් වෙන එකක් නැතිවයි කියල මම හිතවා. ඔයාල මේක හරියට ෝඩියෝය එක කහග හිටියොත් ඔයාල ඒ එකක කිසිම ප්‍රශ්යක් නැතුව නිවැරදිව කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට කරගත්තට පස්සේ අපි මේ අඟල් පහමාරයේ රේකාවේ මදධ්‍ය ලක්‍ෂය එන්න මේ විදිහරට ටේප් එක දෙකර නවල හොයා ගන්නවා ඒ විදිහයට හොයා ගෙන මම මෙතනදී නියමිත විදිහට අංඟල් ප්‍රමාණය අරගෙන නෙවෙයි මේ කොලේ පොඩිහින්න මේ විදිහර කරලා තියෙන්නේ එනිසාමටඒවා ටේප් එකෙන් මැල්ල දක්වන්න මාරුයි පස්ස මෙන්න මේ විදිහර තමයි අපි මේක ලකුණු කර ගණ්ඩා වශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ කොටස් දෙකක් අපපිටා අවශ්‍ය වෙනවා එක පෑන්ටියක් මසාගැනීම් සඳහා ඒ අනුව මේ විදිහ එක පෑන්ටියක් මසාගැනීම් සඳහා ඉදිරිපස කොටසිං එක කොටසකුත් පිටුපස කොටසිං එක කොටසකුත් මම අන්තිමේට ඇඳපු පුංචි රෙදි කොටසිං කොටස් දෙකුත් වශයෙන් තමයි අප ගන්ඩ වශ්‍යවෙන්නේ පස්සේ විදිහ රැඳගත්තර පස්සේ ම මේ වාලට කොලපාටින් ලකුණු කර පෙන්වන්නේ අපි මේ බ්ලොග් එක හදාගත්තර පස්සේ ඒ බ්ලොග් එකට අයිති වෙන ප්‍රමාණය තමයි මේ මං මේ පෙන්නන විදිහට ඔයාලා වැරදි වැටිහි මක් ඇටි කරගන්න එපා මේ අඳින වටේටම කපලයි වවත්කරගන්න ඕනි කියලා මොකද මෙහිදී මම ඔයාල්ට කිව්වා මෙතන පල්ලෙ හාට තියෙන කොටසේ නැම්මක් තියෙන නිසා එතනින් අපි කපලයි වත්කරගන්න නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන් කපල ඉවත් කර ගන්න නැහැ අපිේ නැම්ම ඒ විදිහරතියද්දිමයි අනිත් කොටස් විතරයි කපල ඉවත් කරගන්න ඕනේ ඒක ම ඔයාලට ඉදිරියේදී හරියටම පැහැදිලිව රෙද්දේම කපලක් කරලා පෙන්වන්නම් ඒ විදිහයට කරගත්තට පස්සේ මම දැම්මේ ඇස්තිවෙන්නේ මීඩියම් සයිස් එක ඇඳගන්නයි මීඩියම් සයිස් එකක ඇඳ ගනිද්දිත් අපි මුලිින් කරන්න ඕේ පලින් කරපු විදිහටම තීරස් අතට රේකාවක් ඇඳගන්නවා මේ විදිහට ඒ තිරස් අතට ඇඳගන්න රේකාවේ අපි මඩියම් සයිස්ස එකේදී අඟල් නවයක් තමයි ලකුණු කරගන්න ඕනේ. මේ විදිහට අඟල් නවයක් මම තිරස්්‍රේකාව සඳහා ලුණු කරගන පුරුදු විදිහටම පල්ෙ හාට මම අඟල් නවය හමාරක් ලකුණු කරගන්නවා ඒක මම කරගන්නේ අනිවාරෙන්ම නැම් මේ සිට මෙතන අනිවාරෙන්ම මේ රේකාව තියෙන්න්න ඕනේ නැම්මක් මත. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉතිරි කොටසුත් ඇඳගන මම් මේක. කොටුවක් ආකාරයට මෙහෙම ඇඳගන්නවා ඒ විදිහ රැඳගත්තට පස්සේ අපි දැම් මේ ඉසල්ලාම ඇඳගන්නේ අපේ මේ පිටු පස පළුවයි ඒ විදිහ රඇඳගත්තට පස්සේ මම කලින් වතාව අංගල් හතරක් ලකුණු කරේ මේකයි මම අඟල් හතර හමාරක් තමයි පල්ලෙ හාට ලකුණු කරන්නේ මේ විදිහරංගල් හතර හමාරකුත් ඊට පස්සේ මේ විදිහර පල්ලෙහා කොටසින් අංඟල් දෙකයි තුන්කාලකුත් මම මේ විදිහයට ලකුණු කරනවා අඟල් දෙකයි තුන්කාලා පස්සේ ඒ ලක්ෂ දෙක යාකරගන්න තමයිමන් දැ සූදානම් වෙන්නේ මේ විදිහට ලක්ෂ දෙක ආකරගත්තර පස්සේ පුරුදු විදිහටම මෙහි මධ්‍ය ලක්‍ෂය හොයාගෙන මං මෙතන සිට අංගලක් ඉහලට ලකුණු කරලා කලින් විදිහටම හැඩේ ඇඳ ගන්නවා මෙන්න මේ විදිහටේ හැඩේ ඇඳ ගන්නවා දිහට තමයි ඒ කොටසත් කරගන්න ඕනේ ඒ විදිහට කරගත්තර පස්සේ අපි ඉදිරිපස පාලුවේ ඇඳගන්න තමයි මේ සූදානම් වෙන්නේ ඒකත් තිරස්ශ්‍රේකාවයගේ කිසිම වෙනසක්වෙන්නේෙ නැහැ අංගල් නමයක් විදිහට තමයි පිටුපස පලුව තියෙන ප්‍රමාණයම තමයි ඉදිරිපසපලුවේ තියෙන්නේ මං කාංගල් නමයක් විදිහට මෙහිදීලා කුණු කරගන්නවා ඊට පස්සේ සිරස්ශ්‍රේකාවේ පහලට ම ලකුණු කරගන්න වශ්‍ය වෙන්නේ අංගල් නවයයි. මේ හිී අංගල් නවය හමාරක් ගන්න හැ අඟල් නවයක් පමණයි ලකුණු කරගන්නේ. ඒ විදිහට ලකුණු කරගන්නේත් නිවාරෙන් නැම්මක් තිෙන් ඕනේ පැත්තෙත් ඒ විදිහට ලකුණු කරගත්තර පස්සේ මෙන්න මේ විදිහට සමචත්‍රස්ත්‍රයක් විදිහට මම මේක ඇඳගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙන් අංල් හතර හමාරක් මම ලකුණු කරගන්නවා. පල් එයා කොට සිනුත් මේ විදිහට අඟල් එකයි තුන්කාලක් තමයි ලකුණු කරගන්න ඕනේ අඟල් එකයි තුන්කාලා ඒ විදිහට ලකුණු කරගන පුරුදු විදිහටම මෙන්න මේ වගේ ලක්ෂයන් දෙක ලකුණු කරලා කලින් විදිහටම මේකෙ මධ්‍ය ලක්ෂයේ හොයාගෙන ඒ මධ්‍ය ලක්ෂයේ සිට අපි මෙහිදී ඉදිරි පස පළුව සඳහා ගන්නේ අඟල් එකයි හතරෙන් තුනක ප්‍රමාණයක් අඟල් එකයි හතරෙන්තුනක ප්‍රමාණයක් තමයි අපේ උඩට ලකුණු කරගන ඒ හරහා තමයි වක්්‍ර ලේකා වැඩගන්නේ. මේවා මම හරියටම මැන ලගත්තේ නැත්තේ මම අරන්තියෙනෙ පොඩිඒෆෝ කළ නිසයි ඔයාල මේක බ්ලොක්් එකක් ඇඳගන්න වෙලාවක අගල්වලින් හරියට මැනලගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒකෙත් පහල හොට සපිය ඇඳගන්න ඕනේ ඒකෙ උසවෙන්නේ අගල් හයක් ඒ සංගල් හයයක් විදිහර අරගත්තර පස්සේ මෙන්න මේ විදිහයට නැම්මකට තියාගෙන තමයිඒකත් අරගන්න ඕනේ ඊට පස්සේ අපි ඉහල කොටසේ අඟල් එකයි තුම් කාලක් විදිහට තමයි අරගන්න ඕනේ මේ විදිහට අංගල් එකයි තුන්කාල අපි ඒක සමාන වෙන්නේ මෙන්න මේ විදිහේ ඉදිරිපස පලුවට තමයි ඊට පස්සේ පිටු පස පලුවට සම්බන්ධ වෙන කොටස තමයි අපි මේ විදිහට ගන්නේ එතන අපි අංගල් දෙකයි තුන්කාලක් විදිහට තමයි අරගන්න ඕනේ විදිහට රගත්තර පස්සේ අපි කලින් විදිහට මේක මධ්‍ය ලක්ෂය හොයා ගෙන මේ විදිහට කෙලින් රේකාවක් ඇඳ ගෙනේ තැන් සිට මධ්‍ය ලක්ෂයේ සිට වක්්‍ර කරලා මේ රේකාවි තිරිකොට සෑඳ ගන්නවා මේ විදිහේ කොටස් දෙකකුත් අපිට අවශ්‍ය වෙනවා මේ ඇඳම මසා ගැනීම සඳහා ඊළඟට මං මේ ෑස්ති වෙන්නේ ලා් සයි එකකින් බ්ලෝ කඇඳගන්ඩයි ඒකටත් කලින් විදිහටම මේ විදිහට තිරස් අතට රේකාවක් ඇඳ ගන ම මේ සිට තිරස්සතට රේකාවක් ඇඳගන මේ විදිහට සිරස් සතටත් රේකාවක් ඇඳ ගන්නවා ඒ විදිහට ඇඳගත්තට පස්සේ අපි මේකෙත් තිරස් සතට ලකුණු කරනගේ වෙන්නේ අඟල් නවය හමාරක් සාමාන්‍යෙන් අඟල් භාගභාග තමයි මේ සයිසසල්ට වැඩි වෙලා එන්නේ. අඟල් නමය හමාරක්මං සිො තිරස් සතට ලකුණු කරලා ඊට පස්සේ අංගල් දහය හමාරක් තමයිමම සිරස් සතට ලකුණු කරන්නේ ගැන පහලට ලකුණු කරන්නේ අංගල් දය හමාරක් ඒ දිට අලකුණු කරගත්තර පස්සේ මේ කොඩටසේ මම අංඟල් පහක් තමයි ලකුණු කරන්නේ අඟල් පහක් පල්ල හාට ලකුණු කරලා මෙතනේ අඟල් තුනක් මේ විදිහට ලුණු කරනවා. පිටු පස පලුව තමයි මේ මං ඇදගන්න මුලින්ම ඒ පලුවේ තමයි මේ විදිහට මම කරගන්නේ. ඒ විදිහට කරගත්තර පස්සේ මෙන්න විදිහට ලකුණු කරලා ම මේ දෙක සම්බන්ධ කරලා අපි කලින් කරපු විදිහටම මේක මධ්‍ය ලක්ෂයේ හොයාකන එතැන් සිට මම මේ පිටු පස පලුව නිසා අංගලක් විතරයි උත්සගන්නේ මේ විදිහට ඇතුළට ඒ විදිහට වක්්‍රේකා මම ඇඳගන්නවා. ඒ විදිහට ඇඳගත්තර පස්සේ මෙන්න මේ විදිහට ඉදිරිපස පලුව ඇඳගන්න තමයිමන් සූදානම් වෙන්නේ. මේ විදිහට සාමාන්‍යයෙන් අපි වෙනද කරපු විදිහටම රේකාටික ඇඳගන මම මේකේ හරහට ඒනි තිරස්්‍රේකාවේ අගල් නවය හමාරක් තමයි ලකුණු කරගන්නේ. පහලට මම අංඟල් නවේ හමා රක්මයි ඒත් ලකුණු කරගන්නන්නේ ඒ විදිහට ලකුණු කරගන මම සමචතුරස්්‍රයක් තමයි මේ විදිහට ඇඳගන්නේ මෙන්න මේ විදිහ කොටසක් මම ඇඳගන ඊට පස්සේ මේකෙත් දකුණුුවත පැත්තෙෙන් මම අඟල් පහක් පල්ලෙ හට ලකුණු කරනවා ඒ විදිහට ලකුණු කරගත්තට පස්සේ මම මේකේ මේ විදිහට පල්ලෙ හාටත් අඟල් දෙකක් මෙන්න මේ විදිහට පල්්‍ය හාරඒකාවේ මෙම ලකුණු කරනවා හ ඒකාව අංඟල් දෙකේ සිට මෙන්න මේ විදිහට මේ කොටස් දෙක එකට ලක්ෂ දෙක සම්බන්ධ කරලා එහි මධ්‍ය ලක්ෂය හොයා ගැ එතනින් මම මේ සහිස්්‍යකයේ දී අංඟල් දෙකක් තමයි උඩට උත්ස ගන්නේ. අඟල් දෙකක් ලකුණු කරලා අඟල් දෙකේ රේකාව හරහා තමයි ලක්ෂය හර හා තමයි මේ විදිහට ඇඳ ගණ්ඩ අවශ්‍ය වෙන්නේ. මේ විදිහට ඇඳ ගත්තට පස්සේ මම ඊළඟට ලෑස්සි වෙන්නේ අනිත් මැද්දට එන පුංචි කොටස ඇදගන්නයි ඒකටත් අපි අඟල් හය හමාරක් තමයි පල් එ හාට ලකුණු කරගන්නේ එහි උත්ස අංගල් හය හමාරක් විදිහයට තමයි යොදාගන්නේ මේ සියලමු කොටස් අපි නැම්මවල් මත තබා තමයි කපාග්ඩ ඕනේ මේ විදිහට ඉහල කෙලවරේ සිට අංගල් දෙකක් ලකුණු කරනවා. මෙන්න මේ කොටස සම්බන්ධ කිරීම සඳහා. අඟල් දෙකක් ලකුණු කරලා පහල කෙරවලේ සිට මේ විදිහට අඟල් තුනක් ලකුණු කරගන්නේ ඒ විදිහර කරගත්තට පස්සේ අපි මේ අගල් හය හමාරක් උස කොටසේ මධ්‍ය ලක්ෂයේ මේ විදිහයට හොයාගෙන එතෙන්ට මේ විදිර කෙලින් රේකාවක් ඇඳ ගන එතැන් සිට වක්්‍ර ලේකාවක් මෙන්න මේ විදිහර චුට්ටක් හැඩ කල්ලා ඇඳ ගන්නවා. හතරවෙනි සයිස්ක වශයෙන් එක්සේ සයිසක ලට බ්ොක් එකක් අපාගන්න හැටි තමයි මේ කියලා දෙන්න හ දන්නේ මේකත් පුරු විදිහට . <ubers> <gling entrargettable> <ver> <simulate> <inaudible>...? ශ්‍රේකාවක් අපි නැම්මේ සිට ඇඳ ගන්නවා. එසේ අඳන ලද තිර ශ්‍රේකාව මත මමාංගල් දහය හමාරක් තමයි මේ විදිහර ලකුණු කරගන්නේ. අඟල් දහය හමාරක් සහ පල්ල හාටත් අඟල් එකොලා මාරක් තමයි මේ ලකුණු කරගන්නේ. ඒ විදිහර ලකුණු කරගත්තර පස්සේ මෙන්න මේ විදිහ හත කොටුවක් අපි ඇදගන්නවා යාගයන් සඳහා. ඊට පස්සේ මේ විදිහර දුණ කෙළවරේ සිට පහලට අඟල් පහමාරක් රමාණයක් මම ලකුණු කරනවා. ඊට පසේ මෙතැනනුත් අඟල් තුනයි කාලක් තුනයි හතරෙන්න්න එකක් තමයි මම පිටුපස පලුව සඳහා මේ නකුණු කරගන්න. ඊට පස්සෙත් මම පුරුදු විදිහටම මෙන්න මේ විදිහට අගඒ ලක්ෂ දෙකයා කරලා මධ්‍ය ලක්ෂය හොයාගෙන අංගලක් ඉහලට උත්සලලා මේ විදිර වක්කරේකා වැදගෙන මගේ පිටි පස පලුවේ බ්ලොක්්ක තමයි රන තියෙන්නේ එක්සෙල් සයිස් එක ඒ විදිහට තමයි ඒ කොටස කරගන්නේ. මෙතන අනිවාරයම නැම්මක් තිබියයුතුයි. ඊට පස්සේ ඒක ඉදිරිපස කොට සැඳගන්න තමයි මේ සූදානම් වෙන්නේ ඒ සඳහාත් කලින් ලකුණු කරපු විදිහරම තිරස් රේකාවමත මම අඟල් දහය හමාරක් තමයි ලකුණු කරගන්නේ අඟල් දහය හමාරක් තමයි තිරස් ්‍රේකාවේ ලකුණු කරගත යුත්තේ ඊට පස්සේ ඒ ප්‍රමාණයම පල්ලෙ හාටත් ඒක නෙ තිරස් ශ්‍රේකාව දෙසටත් අඟල් දහය හමාරක්ම තමයි මමාරගෙන තියෙන්නේ සම ජතුරස්්‍රාකාර කොටසත් මයිේ තිය එන්න ඉට පස්සේ නැවතත් මෙතන සිට මේ අපි ඇඳගන්න අපේ ඉදිරි පස කොටසයි මෙතන සිට නැවතත් අපි අංගල් පහමාරක් පල්ලෙ හාට ලකුණු කරගන්නවා. ඒ දිහර ලකුණු කරගන යට පස්සේ අපි මෙන්න මේ කොඩසෙත් අංඟල් දෙකයි හත්තරෙන් එකක් දෙකයි කාලක ප්‍රමාණයක් තමයි මේ ලකුණු කරගන්න හදන්නේ. ඒ විදිහ ලකුණු කරගන කලින් මම සියලමුම කොටස්සල කරපු විදිහට මෙන්න මේ විදිහර ලකුණු කරගන මේක මධ්‍ය ලක්ෂය ඔයාගෙන අපි මෙහිදීත්. ගල් දෙකක් පමණ තමයි ඉහලට ඔසවාගන මෙහෙම වක්්‍ර රේකා වැදගතය උත්තේ මේකමං ඔයාලට මෙතනද පේයාලට පැහැදිලි මදි නම් අරට අදිද්දි සමහර විට මේක මේ හැඩේ මෙන එකක් නැහැ නමුත් ඒක අදිද්ද චුට්ටක් ඒන විදිහටවාල හරියට බලලා අරගන්න ඉට පස්සේ මේ විදිහට අඟල් හතක් උ කොටසක් තමයි මැද කොට සඳහා මම යොදා ගන්නේ ඒකෙත් ඉහල කොටසේ මේ විදිහට අඟල් දෙකයි කාලක් ලකුණු කරනවා ඊට පස්සේ ඒ කොටස මෙන්න මෙතන්ට තමයි සමාන වෙන්න ඕනේ පල් එ හා කොටසටත් මම මෙන්න මේ විදිහට අංගල් තුනයි කාලක් තමයි ලකුණු කරන්නේ ඒ පිටුපස පලුවට ඇල්ලෙන කොටස තමයි ඒ විදිහට කරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහර මධ්‍ය ලක්ෂේ හොයාගෙන මේ විදිහයට ින් විදිහටම ඒකාවක් ඇඳගෙන මේ ක අපි සම්බන්ධ කරගන්නවා මංවාලට කියලා දුන්නේ ඕයාලට පෑන්ටිස් මහ ගන්න පුළුවන් සයිස් හතරක් තමයි පැහැදිලිවේ එන විදිහට කියලා දුන්නේ දැම්මං වායාලට මේ ඒ ඇඳගත්ත වර්ග හතරෙන් ලාත්් සයිස්සක තමයි මන් මේ විදිහට මේ ඒ මිමි වලට ම අනුව කොලේක ඇඳගනැවිත් තියෙන්නේ මේ විදිහට මම ඔයාලට කලින් ඇඳපු සයිස් හතරම කරලා පෙන්නුව මෙමි මම ඔයාලට ඒ විදිහර ලියල පෙන්වටේ මිමිවලටම අනුව නෙවෙයි මයක ඒ ප්‍රමාණ මාරගෙන නෙවෙේ ඒක ඇඳගෙන පෙන්නුවේ නමුත් මෙහිදී මම ඒ ප්‍රමාණය අනුවම තමයි කොටස් මේ ඇදගන ඒ අගල්මාන මරගෙන තමයි, ඒ විදිහයට අරගෙන ඇඳග නැවිත් තියෙන්නේ. දැම්මං ඕරට කියල දෙනහ දන්නේ මේ විදිහර බ්ලෝ එකක් ඇදගත්තර පස්සේ. ඊට පස්සේ ඒක යොදාගෙන කොහොමද. රෙද්දක මේ කොටස් කපාගන කරගන්න කියලා මෙන්න මේකොට සංගවල්ට මුලින් බ්ලොග් අඳින විදිහ කියලා දෙෙද්දි ඒ හැඩේට මොයාල්ට පේන නැතු ඇති නමුත් අපි සාමාන්‍යයෙන් මේ විදිහට මෙමිවලට මානුව ගද්දි මේ විදිහට තමයි හැඩය අපිට ලබාගන්න පුළුවන් වෙන්නේ. මේ වාල දැන් දකින්නේ අපි ඒ මැද කොටස යොත් සඳහා යොදාගන්නා කොටස. මේ විදිහට කොටස් ටික තමයි අපිට පැන්ටිය එකක් කර ගැනීමම් සඳහා අවශ්‍ය වෙන්නේ මංවාලට මේ දැන් ක අපාගන්න හැටි මෙ එන්න මේ විදිහර කරලා පෙන්න්නන්නම්. මුලින්ම මේ කොටස මම දෙකට වෙන් කරගන්නවා කපා ගැනීමේ පහසුව සඳහා ඊට පස්ෙේ මං මුලින්ම මේ පිටු පස පලුව තමයි කපා ගන්න හදන්නේ. මේ විදිහට ලාත් සයිස් එකේ පිටුපස පලුවක් තමයි ම මේ කපාගනවාලට පෙන්නන්නේ මේ විදිහට බ්ලොග් එකේ ඇදගත්ත ප්‍රමාණයටම අපි මේක කපාගන්නවා. විදිහට සම්පූර්ණයෙන් මේ කොටස කපලා ඉවත් කරගන ඊට පස්සේ ඒ විදිහට මපි ඉදිරි පස පලුව සහ අනිත් කොටසත් මෙන්න මේ විදිහට කපාගෙන තමයි මං මේ අරග නැවිල්ලා තියෙන්නේ ඒ විදිහට කපාගත්තර පස්සේ මෙහම කොටස් තුනක් තමයි අපිට දකිින්ඩ තියෙන්නේ ඒක දිගෑරල මංවල්ට පෙන්න්නම් කොහොමද තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට තමයි අපේ ඉදිරිස පලුව දකිින්ඩ තියෙන්නේ පස කොටස මේ විදිහර තමයි දකින්න තියෙන්නේ. ඊ අමතරව මැදට යොදාගන්න කොටස මෙන්න මේ කොටස තමයි ඒකෙන් අපිට මසා ගැනීමට යෑේදී කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහර ටීශෂර්ට ෙද්දක් මත ම නැම්මක් ම තමයි මේ නැම්ම හිටින දිහටක තියාගෙන තියෙන්නේ. ඕලටම ්ෝ එකකා දිද්දිි හිපවිටහක්මක පැහදිිව කිව නිත් කිව්ව යාරට මේක ප්‍රායෝගිව දකිදක හොඳට පැහැදිිවෙන වැඇතිකළම හිතවවා විදිහට තියාගෙන කොටස් ටික සම්පූර්ණයෙන් කපාගෙන ඇවිත් තමයි මේ අරං වෙලා තියෙන්නේ ඉදිරි පස පිටුපස කොටස් සහ මේ විදිහෙ මැදට එන කොටස් දෙක මෙන්න මේ විදිහර තමයි කොටස් ටික ක අපාගත්තර පස්සය අපට දකින්න ලැබෙන්නේ ඊට පස්සේ කපාගත කොටස් ටික මේ විදිහට මෙසින් එකේ මහගන්න තමයිමංවාලට කරලා පෙන්නන්න හ දන්නේ මේ විදිහට උඩ අතට හොඳ පිට හිටිනි විදිහට එක කොටසක් අරගෙන ඒ හොඳ පිට මත මේ පෑන්තියේ ඉදිරි පස පළුවේ කනපිට හිටන විදිහට තමයි අපි තියාගන්න මේ හොඳ පිට මත පෑන්ටියේ ඉදිරි පස පළුවේ කනපිට හිටින විදිහට තමයි මේ තියාගෙන තියෙන්නේ එතකොට අපිට මේ පේන්නේ මේ පෑන්ටියේ ඉදිරි පස පළුවේ හොඳ පිට තමයිඔවාට මේ උඩට පේන්ඩ තියෙන්නේ. මේක ඔයාලා වරද ගන්න ඇතුව හරියටම කරගන්න ඕනේ මේ විදිහට තමයි පෑන්ටියේ ඉදිරි පස පළුවේ හොඳ පිට මත නැවතත් අපි මේ කොටසේ හොඳ පිට තියාගන්නවා. ොඳ පිට මද හොඳ පිට තියාගෙන තමයි අවසාන වශයෙන් අපි මේක මෙන්න මේ විදිහට තියාගන්නේ ඊට පස්සේ මෙන්න මේ විදිහට නූල් පාරක් මෙතනින් අපි ගහගන්නවා ඒ කොටස් තුන මේකට අල්ලලා මෙහෙන පරිදි නූල් පාරක් අපි මෙහෙදී මෙන්න මේ විදිහට මහගන්නවා ඒ විදිහට මහගත්තර පස්සේ ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි කොටස් ටික එකට ඇල්ලිලා මැහිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකට පිටුපස පලුව සම්බන්ධ කරගන්න විදිහ මංවාරට පැහැදිලිවම කියලද දෙවා හොඳින් බලාගෙන ඒ විදිහටම කරගන්න එතකොට කිසිම මූටුවක් පිටතර පේ නැති වෙඩවල්ට කරගන්න පුුවන්වෙන්න මේ විදිහට මේ චූටි කොටස් දෙක දෙපැත්ට දාලා මෙන්න මේ විදිහරි ඉදිරිපස පලුව රෝල් කරගන මැද්දෙන් තියාගන්න. මෙන්න මේ විදි. මේ විදිහටම මේක තියාගෙන ඊට පස්සේ, පසලුවේ හොඳ පිටරග මේ දි හොඳ පිට මත හොඳ පිට හිටින වි මෙන්න මේ වගේ තියාගන්නවා. හොඳ පිට මත හොඳ පිට හිටින විදිට මෙහෙම තියාගෙන ඊට පස්සේ නැවතත් මෙන්න මේක මෙන්න මේ කොට සාරගන අපි මෙන්න මේ විදිහට තියාගන්නවා. මේ විදිහට තියාගන ඔයාල මේක ඒ දිහර කරගන්න එතකොට යාලට ොඩක් නිමාවක් හොඳ නිමාවක් ඇතුව මේ එක කරගන්න පුුවන් මෙන්න මේ විදිහර තමයි මහගන්න ඕනේ. ඒ විදි මහගතර පසේ මෙන්න මේ වගේ තමයි තියෙන්ෙන වාටමන්න මේ විදිහරක දිගෑර ගන්න හැටි පහැදිලෝ පෙන්න්නන්නම් මෙහම දිගෑර ගත්තර පස්සේ අපිට මෙන්න මේ වගේ එක පැත්තකින්වත් මෝට්ටු පෙන් නැතිව ඇතුළට හොඳට මැහි ලගිහින් තියෙන විදිහට කොටස මහලා තියෙනවා බලාගන්න පුළුවන්. ඒ ඔයාලා පලවෙනි පාර පැහැදිලි පෙවුන් නත්තතා නැතවතාවක් නි ීඩියක නවත්තල හරි බලලා තේරුම් කරලා එක කරගන්න. ඊට පස්සේ මමනං අද මෙහිදී නූල් තුනේ ඕලොක්හකින් තමයි මේ කොටස් දෙක ඕලොක් කරග නරන්න වි තියෙන්නේ පට්ලොක්මසින් එකක්ගේ තියන කෙනෙකුට්නම් මේ එක කිසිම් ප්‍රශ්නයක් නැතු මහගන්න ලුවන් හෙම නැත්තං නූල් තුනේ හතේ ඕලොක් මසිින් හකින් උනත් මේ කරගන්න පුුවන්. මේ විදිහට කරගන ඉදස්ටික් එකක් කල්ලගන්න පුළුවන් නමුත් ඕලොක් මැසිින් එකක් මොකුත්ම නැති කෙනෙකුරුණත් මේ වගේ දෙයක් කරගන්න පුළුවහන් ඔයාල අධෛරමත්වෙන්න එපා සාමාන්‍ය මැසිිමකින් පොඩි වාටික් වාටියක් මහගන මේකවලට කරගන්න පුළුවන් ්‍රීෂර්ට්‍රෙත්්දක් නිසා ොඩක් ඇදිල නූල් ඇැදිලා යන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ගෙදර ඔයාලගේ පාවිච්චි සඳහා ඔයාට ඒ විදිහර කරගන්න පුළුවන් නමුත් ල ව්‍යාපාරයක් විදිහර කරනවා නම් සාමාන්‍ය ඕලොක් මැසින එකක් නැතුව පෑන්ටි වගේ දේවල් කරලා වෙල්ද පලට දැන්වීමේ අපහසුතාවයක් තියෙනවාඒ බොරුවක් නවේ ඇතර ඕලට කියන්නම ඇත්තරම කාරණයක් නේක. නිසා ඒ විදිහට තමන්ට මහගන්නවා නම් මේ විදිහටවාලට කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට සම්පූර්ණ කකුලේ වට ප්‍රමාණයෙන් අඟල් හයක් හතක් වගේ ප්‍රමාණයක් අඩු එන්තමයප මේක ලස්ටික් ගන්න ඕනේ ඒක මට හරිියන කියන්න ැහමොකොද මේ ලස්ටික්ල ඇදන ප්‍රමාණ වෙනස්සල නිසා ඒ හරියටම නිශිව මේ ගාන කියල කියන්න මාරුයි මේ විදිහට ඊට වඩා අගල් හයක් හතක් වගේ ඊටත් ඒ ප්‍රමාණයට වගේ අරගෙන ඔයාල මේ ඉලස්ටික එක අල්ලගන්න පුළුවන්. මේ විදිහරි ඉලස්ටික එක අල්ලගන්න මට විඩියෝ එකේ මූලි මරමුණුුණේ ඕලට මේ සයිසස්්ටික හරියටම කියලා දෙන එකයි. මේ විදිහට තමන්ට අවශ්‍ය දෙයක් හරිවාලට මහගන්න පුළුවන් ව්‍යාපාරයක් මත්තමින් කරන කෙනෙකුට නම් ඒ සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙනවා ඇතවශයමමසින් ඒ අවශ්‍යතාවයන් සඳහා එම නැතුව තමන් ගෙදර පාවිච්චි කරන්න තමන් ගෙදර කෙනෙකුට මහල දෙන්නවාලට මේ දිහ මහගත්තහම හොඳවටම ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට ඉට පස්සේ යිඩ මෝට්ටුවත් අප පැත් එෙන්ම කරග්ඩ ඕනේ. එහෙම කරගත්තට පස්සේ ඔයාලට ඕලොක්ිසින් තියෙන කෙනකුරුනම් මැතිින් ඕලොක් කරලා උඩින් ඉලස්ටික් එක කල්ල ගන්න පුළුවන් එහම නැතිගෙනෙුරුනම් පොඩි වාටයක්ක් වගේ මහ ගන ඉලස්ටික් එකක් රීංගලවනත් මේක මහගන්න පුළුවන්. හැබැයිීමට නැවතත්තතාවක් යාලට කියන්න සිද්ධ වෙන්නේ මේ වගේ මේ විදිහට නෝමල් මැෂිමක් විතරක් පාවිච්චි කරලා බිස්නස් එකක් කරන එක චුට්ටක් කමාරු වැඩක්හ. නමුතුන් ඔයාලට පුළුවන්. ඔයාලගේ පවුලේ ඔයාලගේ ගෙදර අවශ්‍යතාවයන් මේ සඳහා සම්පූර්ණ කරගන මේ වගේ ඇඳමක් මහ ගන්න මොකද ඇත්තටම මේ වගේ ඇඳුමක් සාමාන්‍යෙන් අපි වෙල්ඳ පලේ මිලදීගන්න ගියොතුන් ලොකු මුදලක් වෙනවා. ඒ නිසා කාන්තාවට ඇතරම දරණ්ඩ අපහස්තරන් ලොකුමුදලක් වෙනවා මේගේ ඇඳක් ගන්න ගිහාම සාමා්‍ය මාසයකට මේ වගේ ඇඳම් කීපයක් ගන්න හැමෝට අවශ්‍යතාවේ තිබුණත් කරගණඩ අපහසුවි අධික මිල නිසා. ඒ නිසා ඔයාලට පුළුවන් කට්පිස් කඩයකින් වගේ. මේක අවශ්‍ය බඩුවලට ලොකු වියදමක් කියයන්නන්නේ හැකට්පිස් කඩේකින් හට ිලෝගන්ට උනත් මේේ -ෂර්ට ෙදගේ පොඩි ෙදිවර්ග සිංහජසි වගේ පෙදිවර්ග අරගන පොඩි ලස්ටික් අරගන මේකවාරට ගෙදරතින නෝමල් මැසිි එකේ මේ මහගන්න පුළුවන් එහම් වඩියෝග බල නෝගොල්ල හැමෝම අනිවාරේ මුත්සහ කරලා බලන්න කියලා ඉල්ලීමක් කරමින් මම අදට වීඩිය එක නවත්තන්න තමයි මේ සූදානම් වෙන්න ගොඩක් වීඩියක දිගවුණොත් ඒලත් මටත් වෙන පහස්ථාවයක් නිසා ඔයාලට මේ වීඩියෝ එකේ මොනවාහරි ප්‍රශ්නයක් මත වුණොත් මේ කමෙන්ට් එකකින් මට එම කරන්න මංවාට ඒ සඳහා පිර ලබා දෙන්න ොන්ලක සූදානමින් ඉන්නවා. ඒමනං සබස්ක්‍රයිප් කරලා නැතියාු සබස්ක්‍රයිප් කල්ල එකතුවෙන්න කියෙළ ආරාධනා කරනක මම්ම ඉක්මනිින්ම නැවතත් මේගේ වීඩියෝක්කරගන වාලව හම්බෙන් එන්න. එතකං පරිසමින් හැමෝම ඉන්න මමාදර ගහෙන්ෙන්න්නම්.